පේරට පත්වෙලා තියෙන ඉරණම ගැන අපි එච්චර සතුටු නෑ. නමුත් අපි කනගාටුත් නෑ. මොකද 1948 පස්සේ අද වෙනකම් මේක තමා සිද්ධිය. හැමදාම ආණ්ඩු මාරු වෙනවා, නායකයෝ මාරු වෙනවා, දේශපාලන පක්ෂ මාරු වෙනවා. හැබැයි හැමදාම කරේ එකම ප්‍රතිපත්තිය. මොකද මේ රටේ තියෙන දෙයක් විකුණන් කන එක. ඒක තමයි එකම ප්‍රතිපත්තිය. හැමෝම විකුණන් කනවා. දැන් මේ නැගෙනහිර පර්යන්තය ගැන ප්‍රශ්නේදී අපිට හොඳටම තේරෙනවා. දැන් මේ ආණ්ඩුව හරිම නිවට නියාලු ගතියක් තමයි පෙන්වන්නේ. මොකද දැන් මේ ගිවිසුම පහුගිය ආණ්ඩුව ගැහුවා. ඒක නිසා අපිට මේකෙන් අයින් වෙන්න බෑ. ඒක නිසා අපි මේක දෙනවා. ඒගොල්ලෝ හම්බන්තොට දුන්නා. එතකොට කෑ ගැහුවේ නෑ. ඒකින්ද අපි ඉන්දියාවට මේ නැගිනිරි ජැටිය දෙනවා. ඒ වගේ නිකන් අර නායකයෙක් රටක නායකයෙක් කියන්න ඕන කරුණු නෙමෙයි, ආණ්ඩුවක් කියන්න ඕන කරුණු නෙමෙයි මේගොල්ලෝ කියන්නේ. දැන් හොඳටම මන් දැක්ක පැහැදිලි කරනවා මනෝහරද සිල්වා නීතිඥ මහත්තයා. මේ පහුගේ ආණ්ඩුව මේකේ ගිවිසුමක් ගහලා නැහැ. මේකේ තියෙන අවබෝධතාවය. ඒ අවබෝධතාවයෙන් ජපානයේ පවා අයින් වුණා. ඒ ජපානයේ අයින් වෙච්ච ගමන්ම මේකේ තියෙන නීත්‍යානුකූලභාවය බිඳ වැටුණා. ඒක නිසා අපිට ඕන වෙලාවක මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් නැගිනිර පර්යන්තේ වේවා, බටහිර පර්යන්තේ වේවා, ලංකාවේ කිසිම දේශීය සම්පතක් විකුණන්නේ නැහැ. විකුණපු සම්පත යලිත් රජයට ගන්නවා කියලා ආපු ආණ්ඩුවක ආපු නායකයෙක් යටතේ අද අපි ඉන්දියාවට බටහිරට ගැති වෙලා අද අපි දෙකට තුනට නැමිලා කොන්දපණ නැති නායකෙක් මේ රටේ අපිට බිහි වෙලා ඉන්නවා කියන කාරණේ දැක්කාම හරිම කනගාටු වෙනවා. මොකද 1505 දී පෘතුගීසින් මේ ලංකාවට එනකොටත් ඔවුන් ආවේ මුහුදු බඩහරා. ඔවුන් අත්පත් කරගත්තෙත් වරායවල්. ඊට පස්සේ ලන්දේසිත් එහෙමයි. ඊට පස්සේ ඉංග්‍රීසිත් එහෙමයි. ඔවුන් සියල්ලම වරාය නගර අල්ලගෙන තමයි මේ රටේ බලේ ව්‍යාප්ත කරේ. ඒකින්ද මේ ඉන්දියාවේ අදානි සමාගම කියන්නේ අදම සමාගම. ඒක ගණ්ඩම දෙයක් නැති ඒක කළු පැල්ලම් සහිත සමාගම. මේ සමාගම ලංකාව ඇතුළට ආවම කියන්නේ අපේ රටේ සියලු ස්වාධීභාවය, අපේ රටේ සියලු ව්‍යාපාර බිඳ වැටෙනවා. ඉතින් ඒක නිසා හරිම කනගාටුයි. අපි හිතුවේ පුටින් වගේ නායකයෙක් අපිට එයි කියලා. බලනකොට සෙමන්ටින් වලටත් වඩා පල්ලෙයා. අඩුම ගානේ අර මියන්මාර් වල අවුන් සාන් සුකි වගේ ගෑණියෙක්වත් අපිට මේ රටේ නායකයෙක්ට පත් කරන්න පුළුවන් වුණා නම් අපි ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ ඥානක්කවත් මේ රටේ ජනාධිපති වෙලා මේ රටේ බේරගයි කියලා. මොකද අද පිරිමි නෑනේ. දැන් ඒක නිසානේ හොඳටම පැහැදිලිද අපිට දැන් හිතෙනවා. දැන් අපි තව වයසයිද අපේ දරුවන්ගේ දරුවෝ ඉස්සර අනාගතයට ආවම ඉතිහාසු කරනවා. දැන් අපිට ඉතිහාසය ඉගෙනුවනේ 1505 පෘතුගීසි ආවා. ඊට පස්සේ ලන්දේසි ආවා. ඊට පස්සේ ඉංග්‍රීසි ආවා. ඊට පස්සේ අපේ ළමයිට උගන්නයි 48න් පස්සේ වෙන්දේසි ආවා කියලා. මොකද මුන් වෙන්දේසිනේ හැම එකම විකුණන්නේ උන් ටික ආවා. එතකොට අපේ ළමයි කල්පනා කරයි ළමයිගේ ළමයි කල්පනා කරා ඇත්ත තමයි නේද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඊට පස්සේ ආවිල්ලා තියෙන වෙන්දේසි කාරයෝ. මුන් ඔක්කොම රට විකුණලා. හරියන්නේ කුඩුකාරයෝ වගේ. මොකද කුඩුකාරයත් එහෙමනේ. ගෙදර තියෙන මොනහරි විකුණනවා. බංගු ඔරලෝසු විකුණනවා, ෆෝන් එක විකුණනවා, ගෙදර තියෙන ටීවී එක විකුණනවා, තමන්ගේ ගෑණිත් විකුණනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට තමයි මේ රටේ නායකයෝ පත් වෙලා තියෙන්නේ. හරිම කනගාටුයි. ඉතින් මේගොල්ලෝ නායකයෝද? ඒ නිසා අපි කියනවා කරුණා කරලා තමුන්ට දීලා තියෙන ජනවරම. අනිත් එක මේ රටේ අවුරුදු පහෙන් පාට බලයට පත් කරන්නේ නායකයෝ මේ රටේ අයිතිකාරයෝ නෙමෙයි. ඒගොල්ලෝ මේ බලයට පත් වෙච්ච ගමන් හිතනවා ඒගොල්ලෝ මේ අයිතිකාරයෝ කියලා. තමන්ගේ මේ පරම්පරාවෙන් ආපු බූදලයක් කියලා. දැන් වරාය ජැටිය මැදමුණේ බූදලයක් නෙමෙයි. නැගිනිර පර්යන්තේ දංගල්ලේ තිබ්බ එකක් නෙමෙයි. ඒවා ඔක්කොම මේ රටේ දේශීය සම්පත්. මේවා විජාතිකකරණය කරන්න එපා කියලා තමයි මේ ආණ්ඩුව පත් තුලේ. ඒකනේ අර චීනේ මේ චීනේට හම්බන්තොට දෙද්දි මේගොල්ලෝ උද්ඝෝෂණය කළා මේ හිරේගි. ඉතින් යකෝ දැන් මේකමනි කරන්නේ. ඒක නිසා මේ විහිළුවක් මාරුවෙන් මාරුවට අවුරුදු 70ක් තිස්සේ අපේ රටේ මිනිස්සු රවට්ටලා අන්තිමට අපි ගෙනල්ලා තියෙන නායකයෝ නෙමෙයි. අර මේ දෙමටගොඩ මාලිගාවත්ත පැත්තේ කුඩුකාරයෝගේ ප්‍රතිපත්ති මේ තියෙන්නේ. කියන්නේ මොකක් හරි විකුණලා එදා වේල හම්බ කරන්න එදා වේල ගත කරන ආයකයෝ තමයි මේ ඉන්නේ. ඒක නිසා හරිම කනගාටුයි, ලැජ්ජයි. අපි වහාම කියනවා මේ ආණ්ඩුවට කරුණා කළා නැගිනිර පර්යන්තේ වේවා, බටහිර පර්යන්තේ වේවා, ඊසාන වේවා, උතුර වේවා, ලංකාවේ කොයි කොනක තියෙනවත් දේශීය සම්පත් අමු අමු වේ විජාතිකයන්ට කොල්ල කන්න දෙන්න එපා. ඒකට නෙමෙයි ඔබතුමාලා බලයටපත් උනේ.